සංවර්ධනධාරී මේ වෙලාවේ මේ සෞඛ්‍ය වසංගතයක් ඉස්සරහා ඔවුන් මුණ පාලා තියෙන තත්වය ආණ්ඩුවට විශේෂයෙන්ම තවමත් දැනෙලා නැහැ. එතකොට ඒ තත්වය පිළිබඳව මානව හිමිකම් කොමිෂන් මහරාහු යම් නිර්දේශයක් ඉදිරිපත් කරගෙන සාධාරණ කිතු කරගැනීම බලාපොරොත්තු වෙන තමයි අද අපි පැමිණිල්ල ඉදිරිපත් කරන්න ආවේ. හැබැයි අදත් මේ මානව හිමිකම් කොමිෂමේ පවා නිලධාරීන් සේවයට වාර්තා කළා නැහැ. ඒ කියන්නේ මේ මේ අවධානම ඒගොල්ලන්ගේ පැත්තෙන් එහෙම නැත්නම් විශේෂයෙන්ම සැලකිය යුතු රාජ්‍ය ආයතන ඒ වගේම අර්ධ රාජ්‍ය ආයතන ගණනාවක කොමිෂන් සභා ගණනාවක ඔවුන්ගේ අවධානම අරගෙන තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ අවධානම අනෙකුත් රාජ්‍ය සේවයේ නිලධාරීන් සහ පෞද්ගලිකංශ වැඩ කරන ඒ කිසිම කෙනෙක් ලබා දෙන්නේ නැහැ. එතකොට මේකද අපි නිශ්චිතව කතා කරන එක තමයි. දැන් කැබිනට් එක රැස් වෙන එක ගත්තොත් ඒවා ඔන්ලයින්. ඒ වගේම පාර්ලිමේන්තුව ගත්තොත් ඒවා දින සීමා කරලා තියෙනවා. ඒ අතරතුරම අපි දැක්ක දැන් අද පුවත්පත්වල විශේෂයෙන් වාර්තා කරලා තිනවා. දැන් මේ අඩුමතරමෙන් අපිට අපි මුලින් ඉඳලම පෙනී ඉඳපු කාරණයක් තමයි රෝගීන්. එහෙම නැත්නම් මේ කොරෝනා රෝගීන්ට ඒ අදාළ කරන සෞඛ්‍ය භෞතික පහසුකම් ටික මානව සම්පත්තික හරියට සම්පාදනය කිරීමට වහාම කඩනමින් සලස්මක් හදන කියලා කෙටි කාලෙ නිසා දිගු කාලෙ. මොකද මේක ගෝලීය වසංගතයක්. ඒක ලංකාව විතරක් එන එකක් නෙමෙයි. එතකොට එහෙමදී දැන් ඇවිල්ලා අර හෝම් මැනේජ්මන්ට් එකක් හෝම් මැනේජ්මන්ට් කියලා එකක් කියනවා. ඒ තමයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අපි දැක්කයි රාජමැතිවරිය පවා කියනවා. දැන් රෝග ලක්ෂණ නැති කොරෝනා රෝගීන් නිවෙස්වල නිරෝධාන එහෙම නැත්නම් නිවෙස්වල සිට ප්‍රතිකාර කරනවා. ඒකට වෛද්‍ය ශිෂ්‍යයන්ගේ උදව් සහාය ගන්නවා කියන එක කියනවා. ප්‍රශ්නේ තියෙන දැන් රෝගීන්ට රෝහල්වත් නැති තත්වයක තමයි රාජ්‍ය සේවකයින්ට දිනපහම සමහර අපි දන්න සමහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්ත කරලා ඉන්න. ඒ වගේම හදිසි අනුයුක්ත කිරීම කරපු අපි එපාගේ අනුයුක්ත කරුන් කරපු සමහර විශේෂයෙන් ප්‍රාදේශීය කාර්යාල හරහා අනුයුක්ත කරපු අභ්‍යාසලාභීන්ට උපාධිධාරීන් සංවර්ධනධාරීන් දිනපහම සමහර අපිට දැනට පැමිණ අපි අදත් අපි ඉදිරිපත් කරනවා. විශේෂයෙන් අපිට තියෙන සමාජාල හරහා අපි ඉදිරිපත් කරනවා. ඒ තමයි සමහර ඒ රාජ්‍ය නිලධාරීන්ව දින 7ම සෙනසුරාදා දවස් 7ම කැඳවන තැන තියෙනවා. දවස් 7ම. එතකොට මේ ඇවිල්ලා සෞඛ්‍ය නිර්දේශ කිසිවක් නොතකමින්. එතකොට අපි ගත්තොත් එහෙම දැන් රජයේ කැබිනට් එක එහෙම කැබිනට් මණ්ඩලය එහෙම නැත්නම් ආණ්ඩුවේ ලොකු ඇත්ත කොහොමද පරිස්සම් වෙලා තියෙන්නේ? ඒගොල්ල පරිස්සම් වෙන ඇයි මේ රාජ්‍ය සේවකයන්ගේ එහෙම නැත්නම් මේ පෞද්ගල සේවකයන්ගේ ජීවිත මත නොතියන්නේ ඇයි? එතකොට ඒගොල්ල හිතනවාද මේ මිනිසු ටික මැරිලා මේ මිනිස්සුක මැරිලා මේ සෝහනක් වුණාන පස්සේ ඒ සෝහනේ දේගොල්ලෝ මේ රජකම් කරන්න හදන්නේ? ඒ ඔය අඩුම තරමේ Tamanට ඡන්දෙ දුන්න ඡන්දදායක කියලා හිතුවොත් එහෙම මේ එතකොට මේ පාලකයෝ පාලනය කරන්නේ මිනිස්සු නැති රටක් දනාගත්තේ බලාපොරොත්තු මිනිස්සු නැති රටක්ද වසංගතයෙන් විනාශ වෙලා ගිය සෝහනක්ද පාලනය කරන්න බලාපොරොත්තුනේ? ඒ නිසා අපි මේක ඉතාම නරකාකාරයෙන් දක්නවා. ඒ වගේම මේ පුවතර පහලින් අද පුවත්පත් ගණනාවක වාර්තා කරලා තිබ්බා. මේ සම්බන්ධයෙන් තවමත් රජයේ සැලකිය යුතු පාර්ශ්ව ගණනාවක ඒකමතියක් නැහැ. එක අදහසක් නැහැ. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් PHI සංගමය නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජන සෞඛ්‍ය සංගමයෙන් පහළම ගම්මානේ දක්වාම යම් ජාලයක් සහිත අපිට තියෙන මහජන සෞඛ්‍ය පද්ධතිය ඒ පද්ධතියේ නිලධාරීන් හා ඒ සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පද්ධතිය ඒ වගේම රජයේ ඇමතිවරු දරන අදහස එතන කියන ආරක්ෂක අංශ දරන අදහස මේවා එකින් එකට වෙනස් පරස්පරයි. ඒතර අපි කියන්නේ මේ පරස්පර ඒකමතියක් නැති මේ අච්චාරුවක් කරගත්ත වැඩසටහනක් ඇතුළේද ලෝක වසංගතයකට එහෙම නැත්නම් ගෝලීය වසංගතයකට මුහුණ දෙන්න හදන්නේ. අපි ඒ නිසා කියනවා මේක රාජ්‍ය වේවා පෞද්ගලික වේවා අර්ධ රාජ්‍ය වේවා මිනිස්සු මේ වැඩ කරන්නේ මේ මිනිස්සුන්ගේ ශ්‍රමය දායකත්වයේ ගන්නකොට ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැන අවධානම නොතකන්නේ ඇයි? ඇයි ඒ වෙනුවෙන් වැඩසටහනක් හදන්න බැරි? දැන් දිගින් දිගටම අපි යෝජනා දෙනවා කතා කරනවා සමහර දඟ සාකච්ඡාවක් දෙන්නේ නැහැ. එහෙම තියෙද්දී ඇයි මේ මිනිස්සුන්ගේ ජීවිත ගැන නොතකා ඔවුන් විතරක් ආරක්ෂා වෙන්න හදන්නේ? Breaking.lk